අද අපි හදන්න යන්නේ චිකන් බුරියානි. හදලා බලන්නකෝ ගෙදරදි මේ විදිහටම ගන්න පුළුවන් වෙයිද කියලා. මුලින්ම මේකට ඕන වෙන්නේ චිකන්. සමීවත් කරපු චිකන් ග්‍රෑම් 500ක් මම අරගෙන තියෙනවා. ගෙදර ඔයගොල්ලෝ ඉන්න ප්‍රමාණයත් එක්ක සලකලා ඔයගොල්ලෝ චිකන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක සීසන් කරන්න යන්නේ. මම මුලින්ම එකතු කරනවා රතු මිරිස් කුඩු. ඊට පස්සේ මම එකතු කරනවා ගම් මිරිස්. ඒ වගේම ඊට පස්සේ බිරියානි මසාලෙක එකතු කරනවා. මේක කඩේ ගන්න තියෙනවා. ලුණු කුඩු එකතු කරනවා. ඒ වගේම ඊළඟට කහ එකතු කරනවා. මම මේ එකතු කරන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක්. ඒ වගේම සෝයා සෝස් ටිකක් එකතු කරනවා. දැන් ආ එකතු කරන්න ඕන අවශ්‍ය සියලුම දේවල් මම එකතු කරලා තියෙන්නේ. මම මේ ටික හොඳට කවලම් කරනවා. හදන පෑයකට විතර කලින් මම මේක මේ සීසන් කරගන්නේ. ඊට පස්සේ මම මේක වහලා පැත්තකින් අරන් තියලා තියෙනවා. අපි හදන වෙලාවට ගන්න. මම ඊතර ටික ලෑස්ති කරන්න හදන්නේ. මේ තියෙන මිංචි ගොල මට අදන ටිකයි හොයාගන්න පුළුවන් උනේ. සාමාන්‍යයෙන් මම මිංචි ගොල ටිකක් වැඩිපුර දානවා. මිංචි කුල ටික අරගෙන පිරිසිදු කරලා මම මේ අවශ්‍ය ගානට පොඩි කැබිලි වලට කපා ගත්තා. මේ තියෙන්නේ සාල් ටික අරගෙන මම මේ විදිහට සෝද ගන්නවා. මම අද ගන්නේ සම්බහාල්. උගලන්ට මේකට බාස්මති වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට රාම්පේ එකතු කරගන්නවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කරාබු නැටි කිහිපයක්. ඒ වගේම ඊට පස්සේ මම මේකට එකතු කරන කහකුඩු. මම මේකට කලරින් එක එකතු කරන්නේ නැහැ. බිරියානි කලරින් එක එකතු කරන්නේ නැහැ. ඒක නිසා හාල් ටික තැම්බෙද්දි කහ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට කවලම් කරලා පියනකින් වහලා තියෙනවා. ඒ වගේම මේ අතරතුරේ මම බිත්තර ටික තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ බත පැහිගෙන එන වෙලාවට මම බිරියානි එක හදන භාජනයට මේ විදිහට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම ඒකට එකතු කරනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත්, ඒ වගේම රාම්පෙ ටිකක්. ඊට පස්සේ ඒක තෙලේ මේ විදිහට බැද ගන්නවා. ඊට පස්සේ මම ලොකු ලුණු ගෙඩියක ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් තෙලෙන් මලව ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම අර මුලින්ම සූදානම් කරගපු චිකන් ටික භාජනයට එකතු කරගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ ටික හොඳට මේ ආකාරයෙන් තෙල් තැවරෙන විදිහට හොඳට කවලම් කරගන්නවා. ඔයාලා ගෙදර ඉන්න ප්‍රමාණයට අනුව චිකන් ගන්න. මම මේ අරගෙන තියෙන 4 දෙනෙකුට ඇති වෙන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි, යෝගට්, මොන වුණත් ඒ දෙකින් එකක් වලට එකතු කරගන්න පුළුවන්. මේක එකතු කරගත්තේ මම කිරි. ඊට පස්සේ මම මේක හොඳට මේ චිකන් ටිකත් එක හොඳට කවලම් කරගන්නවා මේ විදිහට. ගොඩක් කට්ටිය කැමති මේකට කිරි එකතු කරන්න. යෝගට් වලට වැඩිය හොඳයි ඇත්තටම කිරි එකතු කරගන්න පුළුවන් නම්. හරි, දැන් මේ ටිකට මම ඊට පස්සේ එකතු කරන්න යන්නේ. අපි අර චිකන් ටික සීසන් කරපු භාජනයට මම වතුර ටිකක් දාලා වතුර තමයි එකතු කරන්නේ. එකතු කරේ මේ චිකන් ටික උඩට තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරනවා තක්කාලි, ඒ වගේම මිංචි කොළ. සමහර කට්ටිය කැමති කොත්තමල්ලි කොළත් එකතු කරන්න. ඒක වරදක් නැහැ ඇත්තටම. සුවඳ රස තමයි එන්නේ කොත්තමල්ලි කනවලුත්. ඊට පස්සේ මම මේක හොඳට කවලම් කරනවා මේ විදිහට. ඊට පස්සේ වහලා තියෙනවා. ඊට පස්සේ මේ විනාඩි කිහිපයකට පස්සේ හොඳ සුවඳක් මේ වෙලාවේ අපිට දැනෙනවා. ඒ වගේම රස පාටයි නේද. ඊට පස්සේ මම ආයෙත් මේක වහලා තියෙනවා. මේ තියෙන්නේ කජු ටික මම වෙනම ෆ්‍රයි කරගන්නවා. තෙලට චුට්ටක් දාලා පාට වෙනස් වෙනවත් එක්කම ගන්නවා. මේ තියෙන බිත්තර, තඹුපු බිත්තර ටික මම එකින් එක මේ විදිහට බැද ගන්න හදන්නේ. පාට වෙනස් වෙනවත් එක්කම මෙහෙම ගන්න. මේ තියෙන අපේ මිශ්‍රණය. මම දැන් මේකෙන් චිකන් ටික අයින් කරගන්න තමයි යන්නේ. දැන් හරි, මේ තියෙන දැන් චිකන් ටික අයින් කරලා අපේ මිශ්‍රණය. මේකට වැඩි රසයක් ගන්න වියලි මිදි වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. මම නම් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් එකතු කරලා හොඳින් මේ විදිහට කවලම් කරගන්නවා. වියලි මිදි හැපෙනකොට වෙනම රසයක් එන්නේ. සැර, ඒ වගේම ඒත් එක්කම වියලි මිදි පැන් රසත් හැපෙනකොට හරිම රසයි. ඊට පස්සේ අපි අදාගත්ත බත මේ විදිහට එකතු කරගන්නවා. බත එකතු කරලා ඊට පස්සේ හොඳින් කවලම් කරගන්න ඕනේ. ඇත්තටම බිරියානි එකක් කඩෙන් ගන්නවට වැඩිය මෙහෙම හදලා බලන ට්‍රයි එකක් දෙන්න ගෙදර කට්ටිය කැමති වෙයි. පොඩි ළමයින්ට උනත් දෙන්න පුළුවන්. හරිම රසවත්. කවුරු තින්න දවසක හදලා බලන්න එච්චර අමාරු නැහැ ඇත්තටම. බිරියානි මසාල එක තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ. කඩවල වල තියෙනවා ගන්න බිරියානි මසාලා.
අරගෙන හදලා බලන්න. අනිත් දේවල් නැයිද අපි ගෙදර තියෙන දේවල්නේ. ඊට පස්සේ මම මේ විදිහට ලොකු ලුණු ගෙඩියක් බෙද ගන්නවා සැරසිලි කටියතු වලට. ඒ වගේම ඒකටම ඊට පස්සේ මම චිකන් ටික, අපි මුලින්ම රයින් කරගත්ත චිකන් ටිකත් මේ විදිහට ෆ්‍රයි කර ගන්නවා. සමහර කට්ටිය නම් එහෙම වෙනම බදින්නේ නැහැ. ඒකටම අර මිශ්‍රණින් චිකන් ටික අයින් කරගන්න නැතුව ඒකටම බත් දාලා ගන්නවා. අපේ ඉදර කට්ටිය කැමති මෙහෙම. ඇත්තට මෙහෙම හරිම රසයි. ක්‍රිස්පි ගතියට චිකන් ටික හැපෙනකොට තමයි රස. ඔයගොල්ලෝ මේ විදිහට ට්‍රයි කරලා බලන්න. මේ තියෙන අපි ඔක්කොම බෙදගත්ත ටික, බිත්තර, චිකන්, ඒ වගේම ලුණු. මම තියෙන්නේ මම මේ බෙදගත් එක එකින් එක තියලා මෙහෙම අතුරලා ගත්ත හරිම ලස්සන විදියට, ඇහැට ප්‍රියමනාප විදියට හදලා ගත්තම කන්න කලින් නෙත පිනවනවනේ නේද? හරි, මේ උඩින් තියලා තියෙන්නේ පොඩි කොත් පාස්ලි කොල ටිකක්. ඒ ඔයගොල්ලොත් මේ විදියට හදලා බලන්න. ඔයාලා දැකලාදී මයි කිචන් වගේ පේජස් ඒගොල්ලෝ පොඩ් බුරියානි තමයි කරන්නේ. ඔයගොල්ලෝ ඇත්තටම හොඳ ආදායමක් ගන්න පුළුවන් ස්වයන් රැකියාවක්. ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න. ඉස්සෙල් බිරියානික හදලා බලන්න. ඒකම ඊට පස්සේ පොට් එකක් අරගෙන ඒකට අපි හදාගත්ත බත් එක දාලා ඒක උඩින් මේ බිත්තර, චිකන්, ලුණු දාලා ඊට පස්සේ ලස්සන පික්චර් එකක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලොන් දන්න කියන අයට ඒ වගේම පේජයක් හදලා පේජ් එකකට දාලා බලන්න නෝඩස් ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. බැරි වෙන එකක් නැහැ. ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක්. ඔකට වැඩි විස්තර මේකෙන් දැනගන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාන්නම කියන.